දැන් මේ අපි මේ ඉල්ලීම ඉදිරිපත් කරනවත් එක්කම අපි දැක්කා පහුගිය දින කිහිපයේ සංඝයා වහන්සේලා කණ්ඩායමක් මේකට විරුද්ධව මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කරනවා. ඒ අය කියන්නේ මේ සාරිය අඳින්න ඕනේ, ගුරුවරියෝ සාරියම ඔසරියම අඳින්න ඕනේ කියලා. ඊගාට බෞද්ධ සංස්කෘතිය මේ පිරිහෙනවා කියලා. ඉතින් දැන් අපිට කියන්න තියෙන්නේ අපි දන්නවා, හැමෝම දන්න කාරණයක් මේ බෞද්ධ සංස්කෘතිය පිරිහෙන්නේ ගුරුවරියෝ සාරි ඇඳේ නැති නිසා නෙවෙයි. නැත්තම් ගුරුවරියෝ සාරි ඇඳ කියලා බෞද්ධ දැන් අඳිනවනේ, දැන් අඳිනවනේ, දැන් බෞද්ධ සංස්කෘතිය කොහෙද රැකිලා තියෙන්නේ? ඉතින් දැන් බෞද්ධ සංස්කෘතියේ සිදුවෙන දැන් සමහර ස්වාමීන් වහන්සේලා නිවන් මගට වඩින්න යන V8 වලින්. ඒතකොට දැන් මෙවැනි කාරණා ගොඩක් තියෙනවා දැන් බෞද්ධ සංස්කෘතිය. දැන් මේවා සමහරු සාධාරණීකරණය කරන්න යනවා. මේ චීවර ධාරින් තමයි මේවා කරන්නේ, භික්ෂුන් වහන්සේලා නෙමෙයි කියලා. නමුත් ඒගොල්ලෝ භික්ෂුන් වහන්සේලා උපසම්පදා වුණාට පස්සේ භික්ෂුන් වහන්සේලා වෙන කවුරු චීවර අඳින්නේ නැහැ. චීවර අඳින්නේ භික්ෂුන් වහන්සේලා. එහෙම බෞද්ධ සංස්කෘතියට හානි වෙලා තියෙන්නේ මේ ගුරුවරියන්ගේ සාරිය නොඇඳීම නිසා නෙමෙයි. ඒකේ සංඝ සමාජය තුළ තියෙන ගැටලු නිසා එහෙම වෙලා තියෙන. ඉතින් භික්ෂුන් වහන්සේලා ඒ වනි වැරදි කරගෙන යම් ආකාරයකින් බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරගත්තට අපිට කිසි ගැටලුවක් නැහැ. නමුත් මෙවැනි වෘත්තියට අදාළ කටයුතු ඒ වෘත්තියේ අයගේ පහසුවට අනුව කරන්න ඉඩ දෙනවා නම් තමයි ඒක වඩාම සුදුසු.